විශේෂම අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව ගලබඩත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරපු දේවලුත් එක්ක අපි දැක්කා විවිධ විවිධ දේශපාලකම විවිධ විවිධ අදහස් කියන. ඒතකොට ඒ තුලදී අපි දැක්කා 2025 සිහින දකින සිහින කුමාරී. ඒ සිහින කුමාරයා තමයි පාටලි චම්පික රණවක. ඔව් හිතාගෙන ඉන්නවා ඇති සමහරකට 2025 මේ රටේ බලය අල්ලන්න ඒ බලය අල්ලන්න යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ අදාළ අපි කියන්නේ පන්සල් ගානේ බඩ ගන්න සමහරක් අය දේශපාලකෝ බලය අල්ලන්න උන සමහරක් දේශපාලකෝ ඉන්නවා කතෝලික පල්ලි වලට ගිහිල්ලා බඩ ගන්නවා ඒ ජන සමාජයේ මිනිසුන්ගේ ඡන්ද ටික ලබා ගන්න සමහරක් අය ඉස්ලාම් සමාජයට ගිහිල්ලා ඉස්ලාම් පල්ලි වලට ගිහිල්ලා ඉස්ලාම් ජනතාවගේ ඒ සියලු දෙනාගේම ඡන්ද අවශ්‍යයි රටේ ජනාධිපති කෙනෙක් හැබැයි අපි කියන සියලුම ජනතාවට විශේෂයෙන්ම කතෝලික ජනතාවට කියනවා මේ පහස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව යම් යම් දේවල් යම් යම් අදහස් ප්‍රකාශ කළා ජන මතය විකෘති කරන්න සමහර මිනිස්සු දඟනවා. එතකොට අපි දැක්ක ඒ අස්සෙම්ම පාටලි චම්පික රණවක මහත්මයා කතෝලික දේවස්ථානයකට ගිහිල්ලා බොහොම සුවද කතා බහක නියැලෙනවා. මොකට එන්න යනවද කියලා අපි දන්නේ නැහැ. කතා බහ කරන්න පුළුවන් ඕනම කෙනෙක් අයිතිය තියෙනවා. හැබැයි අපි කියනවා 2025 යම් කිසි බලාපොරොත්තුවක් තියෙන එතුමාගේ ජනාධිපති වෙන්න සිහිනය දකින්න අපි විශේෂයෙන්ම මේකම දක්වන්නේ. ජනාධිපති වෙන්න කලින් අර රාජගිරියේදී යට කරගෙන ගිය අර බයික් එක චප්ප කරගෙන ගිහලා අහිංසක තරුණයා අදටත් දුක් විඳිනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අනාගතයේදී මෙවැනි මිනිසුන් ජනාධිපති වුණොත් රට කොයි තැනට යයිද කියන එක. ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න ඕනේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට දෙන්න ඕන පණිවිඩය තමයි මොකද මේ රටේ සිංහල බෞද්ධයන්ව නගා සිටවන්න. එතකොට මේ සිංහල බෞද්ධයන්ගේ අඩුපාඩු පෙන්වන්න හිටපු අපේ ගරු සෝම සුවාන්වන් සෝම හාමුදුරුවෝ තමයි සිංහල ජාතිය නගා සිටවන්න වැඩ කරේ. එතකොට සෝම සුවාන්වන්සේ එකපාරම අප අතරින් අපවත් වුණා. අපවත් වුණාන් පසුව සෝම හාමුදුරුවන්ගේ ඒ දේහය කරේ තියාගෙන දේශපාලනයට ආපු මිනිස්සු තමයි පාටලි චම්පිකල. ඒක නිසා සිංහල බෞද්ධයන් එදා ඉඳන්ම රවට්ටපු වෘක චරිතයක් තමයි මේ පාටලි චම්පික රණව කියන්නේ. ඒක නිසා මේ කපටි මිනිස්සයා කපටි කපටි චරිත රංගපාන. එක වෙලාවකට සුදු ඇඳුම ඇඳගෙන හිස බූගාගෙන තමන් බොහෝම සියල් අත්හැරියයි වගේ පෙන්වන. හැබැයි හොඳට මතක තියාගන්න මේ සට කපට චරිතය 2025 යම් කිසි හේකින් හෝ මේ රටේ බලය අල්ලන්න යනවා නම් රටේ සිංහල බෞද්ධ ජනතාවට වගේම කතෝලික ජනතාවටත් ඉස්ලාම් ජනතාවටත් අපි කියනවා පසු වෙන්න එපා කපටි මිනිසුන්ට කපටි දේශපාලක. මොකද පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙන කාලේදී අපි දන්නවා පාටලි චම්පික රණවක මහත්මයා හිටපු ආණ්ඩුවේ ඉන්න කාලේ තමයි මේක සිද්ධ වුනේ. එතකොට ඒ කාලේ ගිහිල්ලා සුවදුක් බලලා මේ සම්බන්ධව හොයන්න තිබ්බා. දැන් බොරුවට මහා මොලකරුව අර මොලකරුව කී කිය ඒ වලට රිංග රිංග හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ කාලෙම හොයන්න තිබ්බ මේ වලට වැරදි කවුද කියලා. ඒක නිසා අපි කියනවා මේකට අවශ්‍ය අයට අපි දැක්කා සමහර මිනිස්සු රජයට දොස් කියනවා රජය කිසිම දෙයක් කරේ නැහැ. අපි දැක්කා කාදිනල්තුමත් යම් ප්‍රකාශ කරනවා මේකට මේ රජය හරිදයක්. හැබැයි අපි දෙයක් විශේෂම මතක් කරන්න මොකද මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිතරම කට උත්තර දෙන්න යන පුද්ගලෙක්. එතකොට ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතුලේ සුදු බෝඩ් එක දාලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවටගත් සැකකරුවා. එතකොට රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවා. ඒ සංඛ්‍යාව කොච්චරද කියන එක මම දැකලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ මේ රජෙන් ඒකට වැඩපිළිවෙලක් කරේ නැහැ මේ අය අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා කියන්න බෑ. මොකද අපි S2 දැකලා තියෙනවා අවශ්‍ය මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. රිෂාඩ් බදුරුදීන්ලා යම් යම් දේවල් වලට සම්බන්ධයි කියලා කිව්වා. අසාත් සාලා යම් යම් දේවල් වලට සම්බන්ධයි කිව්වා. අද අසාත් සාලි එළියේ නිදැල්ලේ ඉන්නවද රිෂාඩ් බදුරුදීන් එළියේ නිදැල්ලේ ඉන්නව නැහැ. ඒ අය අත්අඩංගුවට අරන් තියෙනවා. තව දෙයක් අපි මතක් කරන්න ඕනේ මේ රටේ තිබ්බ ඉස්ලාම් අන්තවාදය. ඒ අන්තවාදයේ අපි දැක්කා යම් යම් අපේ ආගමික ස්ථාන අල්ලලා ඒව බලහත්කාරයෙන් ඒ වලට රිංගගෙන ඉන්නවා. නමුත් අපි දැන් කියන කූරගල දෙවනගල මුහුදු මහවිහාර මේ හැම දෙයකම ප්‍රශ්නේ ඉවර වෙලා තියෙනවා. යම් කිසි විදිහකට විසඳුමක් දීලා තියෙනවා. ජනතාවගේ ආගම් අනුව ඒ අයට ආගම අදහන්න ඒකට අවස්ථාව දීලා ඒ ජාතින් අතර ප්‍රශ්න නැති වෙන විදිහට යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන ගිහිල්ලා තියෙනවා මේ රජය. ඒ නිසා රජයට ස්තුතිවන්ත වෙන හදිස්සියේ හෝ අපි කියන්නේ යහපාලන රජය වගේ රජයක් මේ කාලේ තිබ්බනම් මේ කොරෝනා උදුර කාලේ හොඳට හිතා ගන්න පුළුවන් අපිට එනම් විශාල මහනුවර ඉන්දියාවේ නෙමේ බලන්න තිබ්බේ. ලංකාවේ මිනි ගොඩ ගැහෙන දිහා බලාගෙන. හැබැයි කොච්චර කවුරු විවේචනය කරත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් වැඩපිළිලක් කරලා තියෙන මේ රජයේ සමහරක් ඉන්නවා මැති අම්තිගොල්ලෝ එයා එක්කහුවෙලා යම් වැඩපිළිලක් කරලා තියෙනවා මේ රටේ මේ කොරෝනා මඩි සම්පූර්ණ වසංගත ඉවර ගන්න. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක නිසා වෙනත් ජනාධිපතිවරයෙක් මේ මොහොතේ මේ රටේ හිටියා නම් අපේ මල මේ මරණ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක අද දින අපි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමු කරා පොලිස් ප්‍රතිපත්තුමාටම. ඒට හේතුව තමයි විශේෂයෙන්ම මේ රට ආරක්ෂා කරන්න මේ මොහොතේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා කැප වෙලා ඉන්න මේ සුවවිරුවන් ඒ කියන්නේ අපේ වෛද්‍යවරුන් හෙද හෙදියන් කණ්ඩායම් ඇතුළු සියලුම සුවවිරුවන් මහන්සි වුණා.
අද රට මේ රතු කලාපෙන් කොළ තැනට ගේන්න. ඒ වේසමාංශී කියන්න බෑ නිදි මරාගෙන තමන්ගේ පෞල් ජීවිත ගැන හොයන්නේ නැතුව තමන්ගේ දරුමල්ලන්ගේ ගැන හොයන්න විදියක් නැතුව මේ හැමෝම වේසමාංශන. ඒ විතරක් නෙමෙයි උදාර රණවිරු මේ වෙනුවෙන් සැහැන්ට කැපවීමක් කරා. ඒ කැපවීමත් එක්ක තමයි අද රට මේ තැනට ගෙනාවේ. ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මාධ්‍ය විරුණුත්. එතකොට මේ සියලුම මාධ්‍ය ආයතන සියලුම දෙනා එක්ව වෙලා තමයි මේ කොවිඩ් උවදුර මේ රටෙන් දුරකරන්න සැහැන්ට කැපවීමක් කරා. ඒ නිසා සමහරක් අපි කියන්නේ මාධ්‍ය ආයතන වල තරඟකාරීත්වය තිබ්බත් මෙහෙම උතේ රට වෙනුවෙන් සියලුම මාධ්‍ය එක අරමුණකට ඇවිල්ලා රට වෙනුවෙන් කැප වෙලා සියලුම මාධ්‍ය වැඩ කරා. ඒ නිසා තමයි යම් කිසි විදියකට අද මේ කොරෝනා ආසාදිතයන් අඩු වෙලා අපිට හම්බ වෙන්නේ. එතකොට මේ මරණ සංඛ්‍යාව අඩු. හැබැයි එහෙම වීගෙන එනකොට මේ රටේ අපි දන්නවා මද්රය වලට විරෝධී රැල්ලක් නිර්මාණය කරපු අනගාරික ධර්මපාලතුමාගේ උපන්දිනයේ දවසේ යම් කිසි විදියකට කවුරුන් හෝ මේ ආණ්ඩුව වෙන පැත්තකට ගෙනියන්න මේ ආණ්ඩුව මේ වගේ කියලා පෙන්වන්න මේ ආණ්ඩුව ඇතුළෙම ඉන්න සමහරක් කල්ලි කණ්ඩායම් මොකද කරේ බාර් ඇරලා අලුතෙන්ම රැල්ලක් බිහි කරා. මම දැක්ක ඒකට ගෞරවාන්විත නමක් දීලා තිබ්බ සමහර මිනිස්සු බාර් පොකුර කියලා. මං කියන එහෙම කියන්න එපා. බාර් පොකුර නෙමෙයි. මේකට කියන්න ඕනේ බේබදු පොකුර. හැබැයි මේ බේබදු පොකුර නිර්මාණය වුණොත් මේකට වගකීම උත්තාවන්නේ අනිවාර්යයෙන්ම කවුරුත් නෙමෙයි. වගකීම සම්පූර්ණ බාර ගන්න වෙනවා අපේ කොමසාරිස්තුමාට. විශේෂයෙන්ම මොකද අපි ඊයේ දිනේද අපි කිව්වා මේ මද්රව සම්බන්ධව අපි දැක්කා අපේ කලින් කියනවා මෙන්න මේකට මේ අදාළ ඒ වලට මේ ඔන්ලයින් හරහා අරක්කු යවන සූදානම් වෙලා තිබ්බා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තර. ඒක නිසා යම් කිසි විදියකට මේ බේබදු රැල්ල ආවොත් මේ බේබදු රැල්ල නිසා අහිංසක ජනතාවගේ ජීවිත තොර අහිංසක දරුවන්ගේ ජීවිත මේවා විනාශ වුණොත් මේ වලට වග කියන්න ඕනේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා. ඒක නිසා අපි පොලිස්පතිතුමාට පැමිණිල්ලක් යොමු කරා වහාම සුරාබදු කොමසාරිස්වරයාව ගෙන්නලා කවුද මේ බාර් අරින්න අවසර දුන්නේ කොමසාරිස්තුමා කියනවා නම් අපි අවසර දුන්නේ නැහැ කියලා අපි දැක්කා මාධ්‍යවල පෙන්නවා මාධ්‍යෙන් කතා කරන්න ගියාම සුරාබදු කොමසාරිස්වරයා මේක මේ වලට උත්තර දෙන්නේ නැහැ කවුරුත් සම්බන්ධ වෙන්නේ නැහැ දුරකථන වලට ඒ තරම්ට බයයි ඒක නිසා යම් කිසියකින් අපිට සැකයක් තියෙනවා සුරාබදු කොමසාරිස්වරයා යම් විදියකට මේ ආණ්ඩුව කඩාකප්පල් කරන්න යම් ක්‍රියාවලියක් කරාද දන්නේ නැහැ ඒක නිසා අපි කියනවා පොලිස්පතිතුමාට අපි පැමිණිල්ල යොමු කරලා තියෙනවා ඒක නිසා අපි කියනවා වහාම සුරාබදු කොමසාරිස්වරයාව ගෙන්නලා මේ බාර් විවෘත කරන්න කවුද අවසර දුන්නේ අවසර දුන්නනම් කවුරුරේ අමති කෙනෙක් කිව්වනම් ඒ අමාත්‍යවරයාට ගරු ජනාධිපතිතුමනි වහාම ඔහුගේ තරාතිරම දේශපාලනික මතවාදය මොකද්ද කිසිම දෙයක් බලන්න බෑ වහාම තනතුරෙන් ඉවත් කරලා මේ අයට දඬුවම් දෙන්න මොකද මේ රට මේ තැනට ගේන්න මේ රටේ සියලුම මාධ්‍ය විරුවන් මේ වෛද්‍යවරුන් එතකොට මේ සෞඛ්‍ය අංශවල ඉන්න සියලුම දෙනා එතකොට රණවිරුවන් ලොකු කැපවීමක් කළා තමයි මේ තැනට ගෙන. ඒක නිසා සමහර මිනිස්සුන්ට මේකේ තියෙන භයානකත්වය තේරෙන්නේ නැහැ. හැබැයි කොරෝනා උදුරට මුහුණ දුන්න මිනිස්සු තමයි මේකේ භයානකත්වය. මොකද මමත් කොරෝනා වැළඳිලා IDH රෝහලේ රෝහල් ගත වෙලා හිටියා. එතකොට තමයි දන්නේ මේකේ තියෙන භයානකත්වය. හැබැයි එහෙම භයානකම තියාගෙන අවසානයේ මොකද කරේ මෙච්චර හොඳට හදාගෙන ඉන්න දේ විනාශ කරන්න බාර් එක ඇරියා. ඒ නිසා මේ බාර් පොකුර නෙමෙයි මේ බේබදු පොකුර නිර්මාණය වුණ තේල වග කියන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා.